රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත විකාශන අධිකාරී පනත ටෙලිවිෂන් සහ රේඩියෝ ආදරේ උල්පත කියලා වෙනස් කරමුද අද ටෙලිවැකියෙන් සියත ප්‍රවෘත්තිංශයට මල් කලඹක් අතැතිව ආ අනාරාධිත අමුත්තා ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ ප්‍රවෘත්තිංශයට අමුත් එක් ආවා. ඒ අපේ ආරාධනයකට අනුව නෙවෙයි. ඔහුගේම ඌමනාවටයි ආවේ. මේ අනාරාධිත අමුත්තා ඇයි ප්‍රවෘත්තිංශයට ආවේ? ඔබ දන්නවා ටෙලිවැකියට ජාති පක්ෂ පාට ආගම් ભેද නැහැ. අපි නිවැරදි තැන හිට ගන්නවා. අපි විවේචනයේට සේම අප කළ යෝජනාවලට මෙරට ජනාධිපතිවරයාගේ සිට විපක්ෂ නායකත් ඉලක්ක වුණා. ඉලක්ක වීමටද නියමිතයි අප කිසිවෙකුගේවත් පෞද්ගලික ජීවිතේ අපේ ටෙලිවැකි වලට අදාළ කරගත්තේම නැහැ අපේ සටන මේ රට යහපත් තැනක් කරන්න හොරකම වංචාව දූෂණය අවම කිරීම අපේ සටනේ එක් ප්‍රධාන අපේක්ෂාවක් අද අපේ ප්‍රවෘත්තිංශයට ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මල් කලඹක් සේම කේක් එකක්ද අරන් ආපු ඔහු සියත ටෙලිවැකිය සිය සම්පූර්ණ කිරීම පිළිබඳව සිය සතුට පළ කළා. සම විටම තමන් ඇතුළු විපක්ෂය මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව ඔහු ප්‍රකාශ කළා. අභීතව පෑන හසුරවන්න ශක්තිය ලැබෙන්න කියලා ඔහු ප්‍රාර්ථනා කළා. විපක්ෂ නායකවරයාගේ මේ හදිසි පැමිණීම ආයතනයේ කළමනාකාරීත්වය හෝ දැන සිටියේ නැහැ. විපක්ෂ නායකවරයා සිය සුභාෂිංෂණ ටෙලිවැකිය නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සියත ප්‍රවෘත්තිංශ ප්‍රධානි ලාල් හේමන්ත මාවලගේ මහතාට පිරිනැමුවා. එම අවස්ථාවට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුර සිරිවර්ධනද එක්ව සිටියා. ස්තුතියි ඔබට අපේ මාධ්‍ය ආයතනයට පැමිණ අපව දිරිමත් කළාට. එසේම සෑම විටම අපේ විවේචන ඉවසීම ගැන අපත් ඔබට ස්තුතිය පළ කරනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙඩුවැකිය දැන්. අද ලියන්නේ 302 ටෙලිවැකිය. ඔබට මතක ඇති අප ඊයේ සිට ආරම්භ කළේ සංවර්ධනය ගැන කතා කරන්න. ඇයි අපි දුප්පත්? ඇයි අපේ රට උණ සංවර්ධිත රාජ්‍යයක් වුණේ? ඇයි අපි තාම තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ නේද? අවුරුදු 75ක් පුරාමනේ පොඩි කාලයක් නෙමෙයිනේ සිංගප්පූරුව තුන්වෙනි ලෝකෙන් පළවෙනි ලෝකයට ආවා. හරිද? දෙවන ලෝක යුද්ධෙන් පසුව අපටත් පසුපසින් සිටි සිංගප්පූරුව විතරක් නෙමෙයි ජපානයත් අද ලෝකයේ ජය අරගෙන අවසන් නේද? ඇයි අපිට බැරි වුණේ? ඇත්තටම ලෝකයේ රටවල් මේ තුන්වන එහෙමත් නැත්තම් third world country එහෙම ඇයි මේ රටවල් බෙදලා තියෙන්නේ මොන වගේ පදනමක ඉඳලාද දැන් ඒ ගැන විශ්ලේෂණය කරලා කතා කරන්නයි අපිට වැරදුනේ කොහෙද කියලා පෙන්වන්නයි තමයි ඊයේ ඉඳලා ටෙලිවැකි ලියන එක ආරම්භ කළේ නමුත් බොහෝ දෙනෙකුගෙන් මේ ලද WhatsApp පණිවිඩ පදනම් කරගෙන අද ටෙලිවැකි වෙනස් විදිහකටම ලියන්න වෙනවා හොඳේ ආයේ හෙට ඉඳලා හෝ අපි මේ අපිට වැරදුනේ කොහොමද එතනින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම කතා කරමු. මීට පෙර ටෙලිවැකි වලත් මූලික අරමුණු උනේ ඒක තමයි. නමුත් අපි ටිකක් සංක්ෂිප්තව තව ටිකක් ලස්සන කරලා කතා කරමු කො නේද? නමුත් අද හුඟ දෙනෙක් කතා කරන්න කියලා කියන්නේ විකාශන අධිකාරී පනත ගැන. හොඳේ. දැන් ඒක සම්මත වුණාට පසුව ටෙලිවැකි ලියන්න බැහැ නේද කියලා. ලයිසන් කැන්සල් වෙයි නේද කියලා. ඔන්න ඔහොම අහන කීප දෙනෙක් නිසා අද ආපහු මෙහෙම ලියන්න හිතුණා. දැන් ඔය ඇමති බන්දුල පරසක්වල ගහලා කිව්වා දැනට තියෙන එකදු බලපත්‍රයක්වත් අහෝසි කරන්නේ නැහැ කියලා. අහන්නකෝ. කිසිම මාධ්‍ය ආයතනයකට දීලා තියෙන බලපත්‍රය නැවත ලබා නොදීමේ කිසිම වගන්තියක් නැතුව පමණක් නොව මම මේ සියලුම ආයතනවලට මේ විකාශන අධිකාරිය පනත නිකුත් කිරීමෙන් පස්සේ බලපත්‍රය ආපසු ලබා දෙනවා කියන ප්‍රතිඥාව මම දෙනවා ඇමතිවරයා. දැක්කද? ඊළඟට ජනාධිපති රනිල් කිව්වේ මම මාධ්‍ය මර්ධනය කරන්නේ නැහැ.
මට එහෙම ඉතිහාසයක් නැහැ. මම තමයි සාපරාදී අපරාධ නීතිය අයින් කළෙත් කියලා නේද? ඒක ඇත්ත. ඒ කියන්නේ අපේ ස්තුතිය පුද කරනවා. ඒකත් අහන්නකෝ. සාපරාධ අපරාධයේ තිබුණා අපේ දණ්ඩ නීති සංග්‍රහය. මම ඒක ඉවත් කරා. ඒක ඉවත් කරා නම් අපි විශේෂයෙන්ම මාධ්‍යෙත් ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ? කාටවත් එක නැති කරන්න උවමනානේ. මේ හැම එක්කෙනාට වඩා මට තියෙන මාධ්‍ය සම්බන්ධක. ඒව නැති කරන්න අපි කාටවත් උවමනා නැහැ. දැන් එකක් හරි පැහැදිලිනේ, මේ පනත ගේන්නෙම විද්‍යුත් නාලිකා සමග ඇති සදාදරණීය බැඳීම නිසානේ නේද? අපිට එහෙමනම් ඉතින් අපි මේ පනත් කෙටුම්පතේ නමම වෙනස් කරලා පටන් ගමු නේද? ටෙලිවිෂන් සහ රේඩියෝ ආදරයේ උල්පත වූ පනත් කෙටුම්පත. මොකක් හරි එහෙම නමක් බලන්න ඔය ලස්සන සාහිත්‍ය දන්න අය ඈ එහෙම කරමු. එහෙම නම ඉස්සෙල්ලාම වෙනස් කරමු. එතකොට ওই ප්‍රශ්න ටිකක් අඩු වෙනවානේ. නියාමන කතාවරම ඒවා නැතුව ගියම පොඩ අපිටත් හිතට හොඳයිනේ නේද? ඊළඟට ඔය මේ පළමු වගන්තිය ඒක අපි මෙහෙම දාමු. ඒක මගේ යෝජනාවක් නෙවෙයි. හොඳේ, මේ ඇමති බන්දුලගේ සහ ජනාධිපති රනිල්ගේ ප්‍රකාශ වලින්ම තමයි මේ පළමු වගන්තිය අලුත් කරන විදිහ මා යෝජනා කරන්න තීන්දුව කළේ. මෙන්න මෙහෙම හදාගමු. කුමන හේතුවක් මතවත් දැනට ඇති කිසිදු නාලිකාවක බලපත්‍ර මොනයම් හෝ හේතුවක් මත අහෝසි කරන්නේ නැත. දිවුරා පොරොන්දු වෙමි. අන්න එහෙම වගන්තියක් එකට. ඊට පස්සේ දෙවැනි වගන්තිය හැටියට නේද, මාධ්‍යවේදීන් ලියන කියන දෑ අරඹයා කිසිදු තහංචියක් නඩු පැවරීමක් හිරේ දැමීමක් සිදු කරන්නේ නැති අතර ප්‍රවෘත්තියක් පළ කිරීමේදී යම් වැරද්දක් සිදු වී ඇත්තම් එය නිවැරදි කරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. ඒ වගන්තියක් තවන හොඳා නේද? ඊට පස්සේ එසේම, මේක හරි වැදගත් වගන්තියක්, එසේම ජනතාවට සත්‍ය පවසන්නේ නැති අවස්ථාවල යම් අයෙකු පෙන්වා දෙන කාරණා සත්‍ය නම් ඒවට අවස්ථාව ලබා දෙන්නේ නැත්තම් විශේෂයෙන්ම හොරකම් දූෂණ වංචාදී හෙළි කරන්නේ නැත්නම් ආන් එවැනි මාධ්‍ය වලට අවවාද කිරීමට අප තීරණය කරනු ලැබේ. අවවාද හොඳේ, ආන් එහෙම එකකුත් දාගත්තට කමක් නැහැ නේද? විශේෂයෙන්ම දූෂණ වංචා හොරකම් වහන්ට උත්සාහ කරන්නේ නම් අධිකරණයේ වෙත යාමටත් පුරවැසියන්ට අයිතිය ඇත කියලා ඒ වගන්තියාවත් කමක් නැහැ නේද? මාධ්‍ය එහෙම කරනවා නම් වැරදීනේ. ඊළඟට මේ ඇත්තටම මේ රටට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතාවට ඇත්ත කියන්නේ නැති මාධ්‍යයට මඟ පෙන්වන ක්‍රමයක්. හරිද? මැති ඇමති උන්දලගේ හෙංචයියලගේ හොරකම් බය නැතුව එලිපිට හෙළිදරව් කරන්නේ නැති මාධ්‍ය නේද? එහෙම කරන්නේ නැති මාධ්‍ය හරි මගට ගන්න ක්‍රමයක් ඕනේ. ඒ වගේමයි දැන් ඔය මාධ්‍යවේදීන් ඉන්න අවුරුදු 30-35-40 රාජකාරිය කරලා අනේ පෑනටයි කැමරාවටයි දිකටම වයසට ගිහිල්ලා අන්තිමට මුකුත් නෑ. විශ්‍රාම වැටුපක් ඇත්තෙම නෑ. මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුප් පේන තික්මානික නෑ නේද? දැන් ඔය මේ රේඩියෝ සහ ටෙලිවිෂන් ආදරයේ උල්පත වූ පනත් කෙටුම් පතට ඒක මෙන්න මෙහෙම දාන්නකෝ. මේ සියලුම මාධ්‍යවේදීන්ට අවුරුදු 5ක සේවා කාලයක් සම්පූර්ණ වූ පසු අවුරුදු 5යි ඈ හොඳේ වහාම විශ්‍රාම වැටුපක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ආන් ඒ වගන්තියක් දාලා දෙන්න ලොකු උදව්වක්. ඊළඟට 25 වෙනි වගන්තියට හරි කමක් නෑ ඒක දැම්මට. සම්මත කරගන්න නේද? අපි කියන්නම් විපක්ෂයටත් ෆුල් සපෝට් එක දෙන්න කියලා. හොඳේ, අවුරුදු 5ක් ගිය තැන අපිට විශ්‍රාම වැටුපක්. දැන් ඊළඟට මේ දැනට ඔය මුද්‍රිත සෙහෙම විද්‍යුත් මාධ්‍යවේදීන් නේ අපොච්චියේ බොහෝ දෙනෙක් 90%කටත් වැඩියෙන් වැඩට එන්නේ ඔය පොදු ප්‍රවාහනේ. හරිද? ඒ ඇවිත් තමයි ඔය පත්තර පිටු පිරෙන්ට ලිපි ලියන්නේ. ඒ ඇවිල්ලා තමයි ඔය විද්‍යුත් නාලිකාවල මාධ්‍යවේදීන් වැඩසටහන් කරන්නේ. හොඳේ, පොදු ප්‍රවාහනේ ඇවිල්ලා. ඉතින් ඔය පනත් කෙටුම් පතට, ඒ කියන්නේ අපේ ආදරණීය පනත් කෙටුම් පතට තව එක වගන්තියක් දාන්න. මොකද්ද? මින්පසු කිසිදු රජයේ මාධ්‍ය හැඳුනුම් පත ඇති මාධ්‍යවේදියෙකුට රටට ජාතියට අපහස වන අයුරින් බස්වල කෝච්චියේ එල්ලිලා ඒම තහනම්. කුමන රජයක් බලයට පත් වුවද සෑම මාධ්‍යවේදියෙකුටම රජයේ හැඳුනුම් පත කියලත් අපි තියමුකොනේ. හොඳේ, පාර්ලිමේන්තුවට පත් වූ සැනින් වැරදුනා. පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් පත් වෙන්නේ නැහැ නේ, යනව හෝ ගෙන්නනෝනේ නේද? එනිසා පාර්ලිමේන්තුවට නෙමෙයි මේ මාධ්‍ය ආයතනයට පත් වුන සැනින්
පත්තර කන්තවරුව හරි ටෙලිවිෂන් ආයතනය හරි ඒ රැකියාව ලැබූ සැනින් අන්න එහෙම එක හදමු. හොඳේ ලැබූ සැනින් අවම වශයෙන් BMW දාන්න එපා. තෙල් ගහ ගන්නට අපිට වෙන මේ නීති විරෝධී විදිහට රත්තරන් ගේන්න වෙනවා. මේ මරුටියක් හරි කමක් නැහැ. තීරු බදු රහිතව රජය විසින් ලබා දිය යුතුයි. රජය විසින් ලබා දිය යුතුයි කාටද? මාධ්‍යවේදීන්ට. හොඳේ අන්න එහෙම වගන්තියකුත් දාන්න. මේ තව එක වගන්තියක් දාන්න ඕනේ. මොකද මේ එකක් තමයි ජීවිත රක්ෂණ නැහැ ඔය පෞද්ගලිකව දාගත්ත ඒවා තියෙන්නේ. එනිසා අඩු ගානේ ඉතින් දැන් මේ ඔය කන්න වෙන හැටියට හිරයන්ට වෙන හැටියට නේද අතුරුදහන් වෙච්ච හැටියට අඩුම ගානේ මේ නිකන් ලක්ෂ 25කවත් එහෙම මේ ජීවිත රක්ෂණයකුත් දාලා දෙන්න. ඒකත් අනිවාර්ය කරන්න. ඒකත් දාලා ඉතින් පුළුවන් නම් මේ අපිටම කියලා ජනමාධ්‍යෙදින්ටම කියලා මේ ජීවත් වීමේ වරප්‍රසාදත් මොනවා හරි එහෙම ඔය පනතට දාලා දෙනවා නම් ඉතින් බොහොම පින් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳේ දැනට මේ ඔබේ ඇති ආදරය මත ඔන්න ඔය වගන්ති ටික දාලා පනත් කෙටුම්පත් හදලා නේද සම්මත කරගන්න පක්ෂ විපක්ෂ හැමෝගෙම සහය අනිවාර්යයෙන්ම ඉතින් ඔබට ලැබෙවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ එම පුවතත් සමගින් සියයට උදෑසන පුවත් විකාශයේමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.